Man of the Match segment එකකට අදත් අපි පටන් ගන්න. Let's see. තාමත් ජයග්‍රහී ලීලාවෙන් ජවයින් මොකද Afghanistan එකත් එක්ක තිබු මැච් එක අපි මේ රෙකෝඩින් එක කරනකොට දිනලායි තියෙන්නේ. ඉතින් සුපුරුදු විදිහටම අපේ ක්‍රීඩා විස්තර විචාරක ශිවන් මාත් එක්ක ඉන්න මොකද මුනේ කියලා කියන්න. මොකද උනේ අපි නිව්සීලන්ඩ් වැඩෙන් පටන් ගමුද? අපි ඉගෙන කතා කරේ නෑ නේද? ඔව් නිව්සීලන්ඩ් මැච් එකේ අපිට අඩුපාඩු ටිකක් සිද්ධ වුණා. ටිකක්ම හන්දට වුණා. ඔව් සෑහෙන අඩුපාඩු සිද්ධ වුණා. ඉතින් ඒ මැච් එකේ අඩුපාඩු ටික සිද්ධ නොවෙන්න අද මීට වැඩිය සතුටක් අපේ හිතේ තියෙන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම සෙමි ෆයිනල්ස් වලට යන්න තිබ්බ හොඳම චාන්ස් එක තමයි අපි නැති කරගත්තේ. නිව්සීලන්ඩ් මැච් එක වැරදුන එක. ඒකට හුඟක්ම බලපෑවේ විශේෂයෙන්ම අපේ පන්දු රැකීම. පන්දු රැකීම අපේ සෑහෙන දුර්වල මට්ටමක තිබ්බේ නිව්සීලන්ඩ් මැච් එකේදී. අතට ආපු උඩ පන්දු ඒවා කිලිහි ගියා. සාමාන්‍ය මැච් එකක් දිනන්න නම් උඩ පන්දු රැක ගැනීම කියන එක අතිශය වැදගත් කාරණාවක්. එක උඩ පන්දුවක් ගිලි වුණාම ඕනම මැච් එකක් කනපිට හැරෙන්න පුළුවන්. එහෙම දෙයක් තමයි සිද්ධ වුණේ දා පැතුම්ගේ අතින් වගේම දසුන්ගේ අතිනුත් අපි දැක්කා උඩ පන්දු ගිලිහෙනවා. ඉතින් ඒක ලොකු අවාසියක් වුණා. අවසානයේදී ලොකු ඉලක්කයක් අපිට ලැබුණා නව්සීලන්ත කණ්ඩායමේ. ඒ නිසා අපිට තරඟයේ පරාජය වෙන්න ඕන. සහ තවත් පොඩි පොඩි අඩුපාඩුකම් වුණා. අර බැස්මල්ලා එක දිගට ෆෝම් එකේ ගහගෙන යනකොට බෝලර්ස් ලෙග් එකෙන්ට දෙන්නිට ඒ රිදම් එක අපි කඩාගත්තේ නැත්නම් ඒගොල්ලෝ කොහොමත් අපිට ඒ විදිහටම ගහනවා. ඉතින් ඒ නිසා ඒක දසුන්ගේ පොඩි අඩුපාඩුවක් තිබ්බා. යම්කිසි තැන්වල ගත්ත බෝලර්ස්ලා ගත්ත යූස් කරපු විදිහේ පැටර්න් එකේ පොඩි අවුලක් තිබ්බා. මොකද ධනංජයගේ ඕවර්ස් දෙකක් එහෙම්ම විතර වෙලා තිබුණා. ධනංජයට අඩු ලකුණු සංඛ්‍යාවක් ගහලා තිබ්බා. හැබැයි ලහිරුටයි වන්තුට එහෙම ටිකක් වැඩියෙන් පහර දුන්නා. ඉතින් එතකොට දසුන්ට පොඩ්ඩක් ඒක බැලන්ස් කරගන්න පුළුවන් වුණා නම් ලොකු ලකුණු සංඛ්‍යාවක් නවසීලන්තේ ගන්නෙත් නැහැ. අපිට බොහොම ඉක්මනින් ඒ ඉලක්කය සපුරන්න තිබ්බා. ඒත් එක්කම ශ්‍රී ලංකා කණ්ඩායමේ අර එක දුර්වල ගමක් තමයි මේ මෑත භාගයේ නම් තියෙන දෙයක් තමයි පීඩනයක ක්‍රීඩා කරන්න පොඩි අපහසුයක් තියෙනවා. පීඩනය දරා ගන්න පුළුවන් බැස්මල්ලා ටිකක් අපේ හරි අඩුයි. මොකද ඒකට හේතුව ආක්ෂේ දැන් හුඟක් අපේ ඉන්නේ යෝන් ක්‍රීඩකයෝ. ඉතින් ඒකට ලොකු ජාත්‍යන්තර 20x20 තරඟ සෙල්ලම් කරපු අය නෙවෙයි. ඉතින් එතකොට ඔතන ඉන්න ඕනේ තව පීඩනය දරාගෙන අත්දැකීම් එක්ක වැඩේ ගේම ගහන්න පුළුවන් දෙන්නෙක් අපේ ටීම් එකේ හිටියා නම් තව අපිට මීට වැඩිය හොඳ දෙයක් කරන්න පුළුවන්. රයිට්. එතකොට එදා මැච් එක පෙරදුනා ඊට පස්සේ වැස්ස හින්දා අපි ඒ ලයිස්තු අපි ගියා අෆ්ගනිස්තානට උඩ මට්ටමේ විතරයි හිටියේ. කොහොම වුණත් අද වෙනකොට දැන් අෆ්ගනිස්තානයට එරේ අපි තරංග කරලා ජයග්‍රහණය ලැබලා දැන් කොතනද ඉන්නේ සහ අද මැච් එක ගැන මොකද වෙන්නේ? අපි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඉන්නේ පොයින්ට්ස් ටේබල් එකේ 3 වෙනි තැනට. අපිට උඩින් ඉන්නවා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තේ. ඒ ප්‍රසාද ලකුණු 5 බැගින් තියෙනවා කණ්ඩායම් දෙකටම. අපිට ප්‍රසාද ලකුණු 4යි එංගලන්තයට ප්‍රසාද ලකුණු 3යි. ඉතින් අපි 4 අපි 3 එතකොට දැන් මේ මොහොත වෙන විට තව මැච් එකක් යනවා නවසීලන්තේ සහ එංගලන්තේ. ඉතින් ඒ තරඟයේ තීරණය අතිශයින්ම අපිට වැදගත්. මොකද නවසීලන්ත කණ්ඩායමට තව තරඟ දෙකක් තියෙනවා. කියන්නේ මේ තරඟේ තව තරඟයක් තියෙනවා. ඒ දෙකම නවසීලන්තේ පෙරදුනොත් අපිට වාසියක් තියෙනවා. සහ අපි කොහොමත් එළඹෙන සෙනසුරාදා දින ඕස්ට්‍රේලියා මැච් එක අනිවාර්යයෙන්ම දිනන්නම ඕනේ. ඉංගලන්ඩ් ජයග්‍රහණය කරොත් එහෙම අද ඉංගලන්ඩ් ජයග්‍රහණය කළොත් හොඳයි. හොඳයි. නිව්සීලන්ඩ් ජයග්‍රහණය කරොත් නිව්සීලන්ඩ් සහ අපි යන මට්ටමට එන්න නම් අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා එතකොට අනිත් තියෙන ඉදිරි තරඟ ඔක්කොම පිළිබඳව අපිට ලොකු අවධානයක් ගන්න වෙනවා. හැබැයි එහෙම දෙයක් කරන්න අපිට මම විශ්වාස කරන විදිහට පුද්ගලික මතේ මම හිතන්නේ අපිට සුදුසුකම් ලබන්න බැරි. රයිට්. එතකොට අද මැච් එකට අද හොඳ තරඟයක් තිබ්බේ අපේ අෆ්ගනිස්තාන කණ්ඩායමත් එක්ක. ලොකු සංඛ්‍යාවක ලකුණු එකක් නෙමෙයි. හැබැයි ඒත් ටිකක් අපහසුවෙන් තමයි අපි මේ ලකුණු 148 රැස් කරේ. කඩු 4යි දැවුනේ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අද දවසේදී හොඳ දෙයක් වුණා. වනිදු ආයිමත් එයාගේ සුපුරුදු ෆෝම් එකට ඇවිල්ලා තිබ්බා. වනිදු ලකුණු 13කට කඩු 3ක් විදේවා. අද මෑන් ඔෆ් ද මැච් වනිදුට තමයි හම්බ වුණේ.
ඉතින් ලහිරු හොඳට බෝල් කරා ලහිරු 30කට විකට් දෙකක් ගත්තා. ඒත් එක්කම ධනංජය ගැන ඒ වගේ පළවෙනි මේ ඕවර් ඒ ක්‍රියාත්මක කරපු රාජිත කසුන් රාජිත දැන් මේ තරගේ විතරක් නෙමෙයි නව ශ්‍රීලන්ත තරගයේදීත් කසුන් රාජිතගේ පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමට සෑහෙන ලොකු වාසියක් බවට පත් වුණා. මොකද කසුන් යවපු පළවෙනි ඕවර්ස් දෙකම හොඳ විදිහට බෝල් කරා. ඉතින් ඒ පීඩනේ කොහොමත් ආරම්භක පිටිකරුවන් දෙන්නට දෙනකොට අපිට කඩුලක් දවා ගන්න හරි ලේසි. ඉතින් කසුන් මීට කලින් කණ්ඩායමට ගන්න තිබුණා නම් හොඳ දෙයක් කියලා හිතුණා මේ තරග දෙක බලද්දි. අද මදුෂාන් කණ්ඩායමට ඇතුළත්. ඔව් ඒක තමයි බලන්නේ. චාමික නෑ සංජිතේ. චාමික නැතුව තරගයක් දිනන්න මම ඒ කියන්නේ මගේ පුද්ගලික මතය. මම හිතනවා චාමිකට චාමිකගේ පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා පෞගේ තරග කීපේ දිහා අපිට බලද්දි. චාමිකව අපි යූස් කරන්නේ බැට්ස්මන් කෙනෙක් විදිහටද නැත්නම් බෝලර් පන්දු යවන්නෙක් විදිහටද කියලා. ඔය චාමිකගෙන් සාමාන්‍ය ඕල්රවුන්ඩර් කෙනෙක් වුණාම ඔය දෙකම සමබරව වෙන්න ඕනේ 50-50. හැබැයි ඒක අපිට මේ පාර චාමිකකින් දකින්න ලැබුණේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් චාමිකට උතල තියෙන්නේ තිසර පෙරේරාගේ කැරක්ටර් එක රඟපාන්න. මොකද තිසර පෙරේරා තමයි අපේ 2020 ස්කොඩ් එකේ ඉන්න ඕනේ. 2020 හොඳම ක්‍රීඩකයා අපේ හිටියේ තිසර පෙරේරා. ඉතින් තිසර මගේ නම් පුද්ගලික මතේ මේ ලෝකෝසරන්නේ පවා ක්‍රීඩා කරන්න හිටිය ක්‍රීඩකෙක්. හැබැයි තිසරගේ අඩුව චාමිකට දාම පුරවන්න මට්ටමේ චාමික නැහැ. ඒ නිසා චාමික මේ දස්තිය ෆේල්. ඒ නිසා චාමික හැබැයි ජනප්‍රිය ක්‍රීඩකෙක්. ජනප්‍රිය වුණාට අපිට හිතන්න වෙනවා සමහර තෝරා ගැනීම වලදී ජනප්‍රියත් දෙන්න මේ අපිට බලපාන්නේ ක්‍රිකට් ගහන්න පුළුවන් දක්ෂතාවය. රයිට් ඔහොම තමයි වුණේ. ඉතින් ගොඩක් දෙනෙක්ගේ බලාපොරොත්තු වුණේ අද ජයග්‍රහණය. හැබැයි ඒ ජයග්‍රහණය අපි මේ ලෝකෝසලානේ දිනා ගන්න ලීසි පාසු මට්ටමකින් ජයග්‍රහණයක් නෙමෙයිනේ අනිවාර්යයෙන්. ඉතින් අපි බලමු සෙන්සුරාදත් මැච් එකක් තියෙනවා ඕස්ට්‍රේලියාවත් එක්ක. අපිට මේ මැච් වලට කලින් කොහොමත් අනිත් මැච් එක යනකොට හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. එංගලන්ත තරගයක් තියෙන්නේ ඉතුරු වෙලා. අපල ගන්න අපි පෙරතුණානේ අක්ෂේ එතකොට ඉංග්ලන්ඩ් මැච් එක තමයි අපිට තියෙන්නේ. ඉතින් අද තරගයේ මේ මේ මොහොතේ යන තරගය හරි යන තරගයේ මේ ඔස්ට්‍රේලියාව එක ළඟ නෙමෙයි. එතකොට අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ ඉංග්ලන්ඩ් මැච් එක. ඒත් එක්කම අද ඉංග්ලන්ඩ් ජයග්‍රහණය කරන්න ඕනේ. එතකොට අයර්ලන්ඩ් නිව්සීලන්ඩ් මැච් එකෙන් අයර්ලන්ඩ් දිනන්න ඕනේ. නිව්සීලන්තේ පෙරදිල්ල. එතකොට ඕස්ට්‍රේලියාව අෆ්ගනිස්තාන් චෙස්ට දිනවගේ මේ චෙස් අදින්න වෙන්නේ නැහැ. අපි නිව්සීලන්ඩ් මැච් එක ගහගත්තා. ගැහුවේ නැහැ නේද? ගැහුවේ නැති හින්දා අපිට මේ චෙස් අදින්න වෙනවා. ඕස්ට්‍රේලියාව අෆ්ගනිස්තාන් මැච් එකත් අෆ්ගනිස්තානයේ දිනන්න ඕනේ. සිදු සම්භාවිතාවය කොහොමද? ඊට වඩා හොඳයි නේද? රයිට් අපි බලමු. නැහැ අපි බලාපොරොත්තු තියාගමු. මේ සෙනසුරාදා මැච් එක තියෙන්නේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර. වෙලාව දහවල් 1:30ට. රයිට්. එහෙනම් දහවල් 1:30ට අපි සියලු විස්තර ෂාපෙන්. ඔව් දැනගන්න පුළුවන් FM 99.1 එකත් මතක් කරන ගමන් ඒ මැච් එක ලං වෙලා. තවත් දැන් ඒ වෙනකන් තව මැච් කීපයක් තියෙනවානේ. අපි බලමු එතකොට කොහොමද මොකද වෙන්නේ කියලා. ඒවත් එක්ක අපි තවත් මෑන් ඔෆ් ද මැච් සෙග්මන්ට් එකකින් හම්බ වෙමු. අපි යන්න. අපි යන්න. මොකද ඉංග්ලන්ඩ් මැච් එකට කලින් අපිට හරියටම කියන්න පුළුවන් ඒ අක්ෂය අපි සෙමි ෆයිනල් යන්න තියෙන සම්භාවිතාවේ අඩිය තියෙනවද? අඩිය පස්සෙ ගන්නවද? අයිති විතර එනවද කියලා. රයිට්. එහෙනම් අපි ජය වේවා. අයියෝ ඔයාට ඔස්ට්‍රේලියා ඉංග්‍රීසි නවුලක් තියෙනවානේ. පැටලුණානේ.